ගරු කතානායකතුමනි අද දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාර්තාව සාකච්ඡාවට භාජනය වෙන මේ අවස්ථාවේ එක පැත්තකින් මම කනගාටු වෙනවා අපේ යෝජනා අහන්නට මේක පිළිබඳව ධනාත්මක හරාත්මක ගුණාත්මක විවේචනයක් කරන්නට අද මුදල් ඇමතිවරයවත් පාර්ලිමේන්තුවේ නැහැ ඒ කාරණාවත් ඉදිරිපත් කරමින් මම කැමති මගේ ඉදිරිපත් කිරීම කොටස් කිහිපයකින් මගේ ආසන වලට යන මන්ත්‍රීවරු කොටස් කිහිපයකින් මේ සභාවට ප්‍රකාශ කරන්න. පළමුවෙන්ම මම කැමති මේ රටේ ප්‍රධානතම ගැටලුවක් බවට පත් වී තිබෙන ආර්ථික ගැටලුවට අපේ විසඳුම අපේ මාර්ග සිතියම අපේ වැඩපිළිවෙල රජයට ප්‍රකාශ කර සිටින මූලිකවම මම කියන්න කැමති ගරු කතානායකතුමනි ප්‍රධාන වශයෙන් පියවර නමයක් අපි යෝජනා කරමු පළවෙනි යෝජනාව තමයි රට ඉතාමත්ම බැරෑරුම් මූල්‍ය තත්ත්වයකට භාජනය වෙලා තිබෙන අපි කෙසේ හෝ රටක් හැටියට වළක්වා ගන්නට ඕන disorderly default එකක්. ඒ කියන්නේ පාලනයකින් විරහිත වූ ණය පැහැර හැරීම වළක්වා ගත යුතුමයි. නමුත් කාලය ප්‍රශ්නයක්. ඒ නිසා විශේෂයෙන්ම ණයගත් අපි ණය ගෙවපු අයත් සමග යම් කිසි එකඟතාවයකට ඇවිල්ලා ණය ගෙවීමේ විරාමයක් නිවාඩුවක් ලබාගෙන මේ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ආහාර ඖෂධ තෙල් විදුලිය raw material inputs මේ යනාදී වශයෙන් ඒ ජනතා අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ සීමිත සම්පත් සීමිත ඩොලර් සංචිත පාවිච්චි කරන්නට අපි කටයුතු කරන්නට ඕන එහෙනම් මොකද්ද ඉක්මනින්ම වෙන්නට ඕන ඉක්මනින්ම අපිට සිද්ධ වෙනවා ග්ලෝබල් ලීගල් ඇන්ඩ් ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලා පත් කරගන්න. ඒක මේ රජයේ ඉක්මනින්ම කරන්නට ඕන දේ. ඒ අය පත් කරගෙන අපි ණය ගත්තු කණ්ඩායම් සමග අපි යන්නට ඕන එකට කියන්නේ කන්සෙන්ට් සොලිසිටේෂන් කියලා. ඒ කන්සෙන්ට් සොලිසිටේෂන් එකකට ගිහිල්ලා අපි සස්පෙන්ඩ් කරගන්නට ඕන අපිට ගෙවන්න තියෙන ප්‍රාග්ධන මුදලයි පොලියයි දෙකම මේක හරියට ක්‍රමානුකූලව ඉක්මනින් කළොත් අපිට පුළුවන්කම ලැබෙනවා අප්‍රේල් මාසය තුල මේ එකඟතාවයේ අවබෝධතාවය ඇති කරගන්න කන්සෙන්ට් සොලිසිටේෂන් හැබැයි මම කියන්න කැමති ගරු කතානායකතුමනි මේක නොකළොත් අපි ලොකු අමාරුවක වැටෙනවා disorderly default එකකට ගිහිල්ලා සරල භාෂාවෙන් කියනවා නම් රට බංගකොලොත් වෙන. එහෙනම් මේ පළවෙනි පියවර තබන්නට ඕන මේ ආණ්ඩුව. මම සතුට වෙනවා මුදල් ඇමතිවරය නැති වුණත් අග්‍රාමාත්‍යතුමා ඉන්නවා මගේ යෝජනා වලට සවන් දීලා ඉක්මනින්ම ඒවා ක්‍රියාත්මක කරන්න. දෙවෙනි කාරණාව මහ බැංකුව. මහ බැංකුවේ ස්වාධීනත්වය ස්ථාපනය වෙන්නට ඕන. මහ බැංකුවේ ස්වාධීනත්වයක් නැහැ. වහාම අනපනත් ගෙනල්ලා විශේෂයෙන්ම විශ්වාසනීයත්වයේ ගොඩනැගෙන්නට credibility ඒ වගේම confidence එක බිල් කරන්න ඒ වගේම රටේ monetary policy එක නිවැරදිව ක්‍රියාත්මක කරන්නට අපි මහ බැංකුවේ ස්වාධීනත්වයේ ස්ථාපනය කරන්නට ඕන දේශපාලන ඇඟිලි ගැසී වලින් තොර අපි දැක්ක නන්දලාල් වීරසිංහ මැතිතුමාව පත් කරලා තියෙනවා ඒක හොඳ සාධනීය පළවෙනි පියවරක් හැබැයි වෘත්තිමේ දක්ෂතාවයක් ඇති ඒ වගේම ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති අය මූල්‍ය මණ්ඩලයට පත් කරන්නට ඕන මන්ත්‍රී බෝඩ් එකට පත් කරන්නට ඕන මොකද මන්ත්‍රී බෝඩ් එකට තමයි තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ මහ බැංකුවේ දක්ෂතාවයේ තිබෙන කණ්ඩායමක් සෙන්ට්‍රල් බැංක් එකට මහ බැංකේ මහ බැංකුවට පත් කරගන්නට ඕන ස්වාධීනත්වයේ ස්ථාපනය කරන්නට ඕන දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොර වෙන්නට ඕන
එතකොට අපිට පුළුවන් විශේෂයෙන්ම අද පාලනයක් නොවන විනිමය අනුපාතය exchange rate එක ඒ වගේම උත්තමනය inflation එක යම් පාලනයකට නතු කරන්නට අපිට පුළුවන් මේ ස්වාධීනත්වය ස්ථාපනය කරලා මහ බැංකුව ප්‍රශස්ත ප්‍රබුද්ධ නිලධාරීන්ගේ නිවැරදි දැක්මක් තුළ ඉදිරියට යෑම තුළ ඒ කාර්යය ඉෂ්ට කරන්න පුළුවන් ඒක තමයි ගරු කතානායකතුමනි දෙවෙනි යෝජනාව තුන්වෙනි යෝජනාව ඇත්ත වශයෙන්ම මේ ක්‍රියාකාරකම් යන අතර තුළ අපිට අවශ්‍යයි ඩෙට් මොරටෝරියම් එකක් ණය නිවාඩුවක් එමත් නැත්නම් ණය නොගෙවන යම් සහන කාලයක් එතකොට මේ කටයුත්ත කරන්නට අපිට සිද්ධ වෙනවා විශේෂයෙන්ම Paris Club countries, again Japan, bilateral sambandhata thibena ratawal, India, China, wage ratawal ekka vena venama katha karala dviparshaviya saha bahuparshaviya naya viramayakata, again bilateral and multilateral debt moratorium walata api pravesha wennata ona. Evita apita puluwan යම් කිසි ඉන්ටර්නැෂනල් කොන්ෆිඩන්ස් එකක් ගොඩනගා මේ සියල්ලටම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහයෝගය අපි ලබා ගන්නට ඕන. දැන් මේකෙන් මොකද ලැබෙන සහනය? අපිට මේ ක්‍රමවේදය තුලින් ක්‍රමානුකූලව හිඟව පවතින විදේශ සංචිත ටික ගොඩනගන්නට පුළුවන්. එතකොට විදේශ සංචිත ගොඩනගෙනකොට අද රටේ ජනතාව විඳින වේදනාව අපිට අවම කරන්නට පුළුවන්. අපිට අඩු කරන්නට පුළුවන් ණය සේවාකරණයේ වෙනුවට ප්‍රාග්ධන ණය පොලී ණය ගෙවනවා වෙනුවට අපිට පුළුවන්කම ලැබෙනවා විදේශ විනිමය උපයෝගී කරගන්න මේ රටේ ජනතාව විඳින වේදනාකාරී ජීවිතය එයින් මුදවා ගන්න. ඒක තමයි ගරු කතානායකතුමනි තුන්වෙනි යෝජනාව. හතරවෙනුව අපි යෝජනා කරනවා මෙන්න මේ කාරණාවට හොඳ අවධානයක් යොමු කරන්න. දැන් මේ දෙසැම්බර් 2021 IMF evaluation එක. ඒගොල්ලෝ තීන්දුවකට අවිල්ල තියෙනවා බොහොම බරපතල තීන්දුවක්. මොකද්ද බරපතල තීන්දුව? ශ්‍රී ලංකාස් debt is unsustainable. අපේ රටේ ණය බරතාවය එහි තිරසර භාවය අහිමි වෙලා. එහෙම නැත්නම් කලමනාකරණය කරගන්නට බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා. දැන් ගරු කතානායකතුමනි 16 වතාවක් අපේ රට ගිහිලා තියෙන IMF එකට. මෙතෙක් කල්. දැනට මේ රටේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය තුල IMF එකේ නිගමනය debt is unsustainable කියන. ඒ කියන්නේ ණය කලමනාකරණය කරන්නට එහි තිරසර භාවයක් නොමැති වීම තුල අපිට මේ මොහොත වෙන විටත් IMF එකෙන් ගන්න ලැබෙන්නේ ටෙක්නිකල් ඇසිස්ටන්ස් පමණයි. තාක්ෂණික උදව් පමණයි. මුදල් ලබා ගන්නට නම් අපිට සිද්ධ වෙනවා debt sustainability. එමත් නැත්නම් ණය තිරසරව කලමනාකරණය කරගන්නා වූ එහෙමත් නැත්නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් අලුත් ක්‍රමවේදයක් අපිට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා IMF එකට. එතකොට තමයි ඒගොල්ලෝ තාක්ෂණික උදව් වලින් මූල්‍ය ආධාර උපකාරවලට ඒ අය ප්‍රවේශ වෙන්නේ. විශේෂයෙන්ම ණය ලබා දුන් අයත් සමග අපි සාකච්ඡාවකට සැලැස්මක් අනුව ප්‍රවේශ වෙන්නට ඕන. ඒ වගේම මේ වැඩපිළිවෙල තුළ තිබෙනවා අපිට වාසි කීපයක්. විශේෂයෙන්ම අපිට ණය ලබා දෙන්න තිබෙන ප්‍රමාණය සාකච්ඡාවකින් ප්‍රමාණාත්මකව අඩු කරගන්නටත් හැකියාව තියෙනවා. ඒකට තමයි කියන්නේ debt haircut කියලා. අපිට debt haircut එකක් වුණොත් ඒතරත් සහනයක්. ඒ කියන්නේ අපේ foreign debt ප්‍රමාණය ප්‍රමාණාත්මකව අඩු කරගන්නට පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තර විශ්වාසනීයත්වය අපිට ගොඩනගන්නට පුළුවන්. ඉතින් ඇත්ත වශයෙන්ම රට බංකොලොත් භාවයට ලක් වෙනවා වෙනුවට අපි හිතනවා මේ ක්‍රමානුකූල විද්‍යාත්මික ප්‍රවේශය වෘත්තිමය ප්‍රවේශය මම හිතනවා ඒක win win situation එකක් කියලා අපේ රටට අපේ මාතෘභූමියට. පස්වෙනි පියවර
garu kathanayakathumani me sieluma kriyaadamayan siduwena atharathura api ratak hatiyata praveshawannata ona bridge financing laba ganna. Bridge financing bilateral and multilateral dviparshaviya saha bahuparshaviya etakota bahuparshaviya kiwoth Asian Development Bank, World Bank, dviparshaviya kiwoth apita puluwan Japan ekka, India ekka, China ekka, Europa ratawal ekka, America ekka, janapada ekka, e wage ratawal ekka saakatcha karala honda hita vardhane karagena rajyatantrika bhavaya shaktimat karagena apasatu kusalatawen denuma minuma kramopayika upaya marga praveshayan pravardhane karagena apita puluwan rata wenuwen yam kisi jayagrahana gananawak laba ganna. Me kramavedaya kriyaatmaka kalot apita puluwankama labei aduma gane maasa 6th 12th athara kaalayak tula apita sanchita vardhane karagena visheshanma godanagena jaatyantara viswasaya saha shreniya ihala yame tattwaya tula apita nawathath warak refinancing loans gannata international capital markets wal jaatyantara pragdana moolya velanda polata avatheerna vela apita ape naya gewa gannata refinancing loans thawat naya laba ganeeme avasthawa apita labena e tulin අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය අපිට අවම කරගන්නට පුළුවන්. ඒ වගේම ජනතාව විඳින දුක, මේ වේදනාකාරී ජීවිතය, මේ දැඩි හිරිහැරය අපිට අවම කරගන්නට පුළුවන්. ඒ වගේම රට ආර්ථිකය බංකොලොත් වීමේ විනාශ වීමේ තත්ත්වය අපිට මගහරවා ගන්නට පුළුවන්. ඒ වගේම 6 වෙනි යෝජනාව. දැනට තිබෙන මේ වේදනාකාරී තත්ත්වයට අත්වශයෙන්ම යම් යම් තත්වයන් තිබෙනවා කෙටි කාලීනව වෙනස් කරගත හැකිද නැද්ද කියන කාරණාව පිළිබඳව අපි හිතන්නට ඕන. උපරිම උත්සාහය දරන්නට ඕන. නමුත් අද වෙන විට ගරු කතානායකතුමනි ආහාර උද්දමනයේ 25%. ආහාර උද්දමනයේ food inflation 25%. සමස්ත උද්දමනයේ 15%. අත්වශයෙන්ම මම යෝජනා කරනවා මේ අවස්ථාවේ දලවසෙන් 15%යි ඊට වැඩි වෙන්නත් පුළුවන් මොකද දවසින් දවස තත්ත්වය වෙනස් වෙනවා ආහාර උද්දමනයේ 30යි සමා වෙන්න ආහාර උද්දමනයේ 25 නෙවෙයි 30යි ඒ නිසා ඇත්ත වශයෙන්ම කල යුතු ප්‍රධානතම දෙයක් තිබෙනවා ඒ දේ තමයි වහාම අලුත් අයවැයක් ඉදිරිපත් කරලා මේ මිනිස්සු විඳින වේදනාවට මේ මිනිසුන්ගේ හිරිහැරයට මේ දුකට විශේෂයෙන්ම ජන සමාජයේ අවදානම් කොට්ටාසවලට දුප්පත්ම කොට්ටාසවලට අපි සහන ලබා දීමක් සිදු කරන්නට ඕන එතකොට අද වේලක් වේල් දෙකකින් ජන ජීවිතේ පිරිමහ ගන්න ජීවන උපායක් නොමැතිව අනාථ වී සිටින අයට යම් පිළිසරණක් පිහිටක් වෙනවා ඒ වැඩ පිළිවෙල තුලින් ගිලන් වූ අයට බෙහෙත් ටික ලබා දෙන්න දූ දරුවන්ට කිරිපිටි ටික ලබා දෙන්න වේල් තුන පිරිමහ ගන්න ඒ වගේම දෛනික ජන ජීවිතයට අත්‍යවශ්‍ය වූ කරුණු කාරණා විදුලිය ජලය ඒ වගේම ඉන්ධන මේ අනාදී දේවල් ලබා දෙන්නට අපි ප්‍රමුඛතාවය ලබා දෙන අලුත් අයවැයක් රිෆෝම්ඩ් බජට් ප්‍රතිව්‍යයගත කරනු ප්‍රතිසංස්කරණය කරපු බජට් එකක් අපි ඉදිරිපත් කරන්නට ඕන. ඉතින් මෙතනදී අපි බොහොම පැහැදිලිව කියන්නට ඕන රාජ්‍ය ආදායම වැඩි කරගන්නට වෙනවා. ගරු කතානායකතුමනි ඇත්ත වශයෙන්ම එකක් අවබෝධ කරගන්නට ඕන මම මේක ප්‍රසිද්ධියේ කියනවා මේ සභාවට විතරක් නෙවෙයි ලක්ෂ 220ටම. කවුරුත් නොසිතන ඉතාමත්ම අමිහිරි තත්වයකට අපි හැමෝටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. We will all have to swallow a bitter pill. හැබැයි සාපේක්ෂව මහජන නියෝජිතයෝ මේ අවස්ථාවේ සීමා මායිම් නොබලා කල හැකි උපරිම කැපකිරීම කරන්නට ඕන. එසේ කරලා පරමාදර්ශී චරිත බවට පත් වෙලා විශේෂයෙන්ම මේ රටේ අසහනයට පීඩණයට පත් වුණු අමාරුවෙන් ජීවත් වෙන ජන කොට්ටාසවලට
විශේෂයෙන්ම ඇති හැකිය අයගෙන් සුපිරි ඇති හැකිය අයගෙන් යම් ප්‍රමාණයක රාජ්‍ය ආදායමට දායකත්වයක් ලබාගෙන අපිට මේ ජනතාවට සහන ටික ලබා දෙන්නට අපි කටයුතු කරන්නට ඕන. ඒක තමයි 6 වෙනි යෝජනාව. 7 වෙනි යෝජනාව කරු කතානායකතුමනි. ඉහත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා නිපුණත්වය, කාර්යශූරත්වය, ක්‍රියාශීලීත්වය, කුසලතාවය, දක්ෂතාවය, දැනුම, මිනුම, අවබෝධය, කලපුරුද්ද, දැකපුරුද්ද, පළපුරුද්ද මේ සියලුම දේ අඩංගු ප්‍රවීණයින්, ප්‍රසස්තයින්, ප්‍රබුද්ධයින් විශේෂයෙන්ම මේ වැඩසටහනට අපි ඒකරාශී කරගන්නට ඕන. තීන්දුව තීරණ ගැනීමේදී වෘත්තිවේදීන්ට, ප්‍රොෆෙෂනල්ස්ලට, සබ්ජෙක්ට් ස්පෙෂලිස්ට්ලට, මාතෘකාව පිළිබඳව විශේෂඥ දැනුම තියෙන අයට, දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව රට දැය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තීන්දුව තීරණ ගැනීමේ අවස්ථාව ලබා දෙන්නට ඕන. එසේ කරොත් අර මම පෙර කිව්වා වගේ මාස 6ක් 12ක් අතර කාලයක් තුළ අපිට නැවතත් වරක් ගොඩ එීමේ අවස්ථාව තියෙනවා. ශ්‍රේණියෙන් අපේ රට ඉහළ ගිහිල්ලා ෆිච් ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුව මූඩීස් කියන රේටින්ග්ස් ආයතන වලින් ඉහළ තලයකට ඇවිල්ලා අපිට නැවතත් වරක් රීෆයිනෑන්සිං ෆැසිලිටීස් ටික ජාත්‍යන්තර ප්‍රාග්ධන මූල්‍ය වෙළඳපොළින් ලබා ගන්න පුළුවන් නම් අන්න එතනදී අපේ ගොඩ එීමේ ආරම්භය බවට පත් වෙනවා. 8 වෙනි යෝජනාව ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ සභාවේ කවුරු මොන දේ කිව්වත් අපේ රටේ ආහාර සුරක්ෂිත භාවයේ ලොකු ගැටලුවක් ඉදිරියට එනවා. ෆුඩ් සිකියුරිටි ප්‍රොබ්ලම් එකක් එනවා. ඒ නිසා වහාම මම යෝජනා කරනවා, දැන් ඇමතිවරුත් නැති නිසා මම හිතන්නේ ඇග්‍රිකල්චර් මිනිස්ටර් කෙනෙක් නැහැ, ඉන්නවද? නැහැ නේ. රජයේ වගකීම තමයි වහාම කතා කරන්න වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රෑම් එකට, ෆුඩ් ඇන් ඇග්‍රිකල්චරල් ඕර්ගනයිසේෂන් එකට, FAO එකට, යුනිසෙෆ් එකට, WHO එකට, මේ එක්සත් ජාතීන්ගේ සංවිධානවලට කතා කරලා අපිට සිදුවෙන්නට යන මේ ආපදාව මගහරවා ගන්නට ජාත්‍යන්තර සහයෝගයේ දායකත්වය ලබා දීම සඳහා දැම්ම කටයුතු කරන්න. දැනුත් පරක්කු වැඩි, කරුණා කරලා ඒ දේත් කරන්න. ඒ වගේම මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ යෝජනා කරන්න කැමති අපේ රටේ ආර්ථික එන්ජිම කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්. That is the engine of our economy. Engine of economic growth. අද පුදුම අසහනයකට පත් වෙලා තිබේ. ඒ වගේම ඩේලි වේජ්, දෛනික වේතන ලබන අය, කුලී වැඩ කරන අය, ස්වයං රැකියා කරන අය, දුප්පත් ජනතාව, මධ්‍යම පන්තිය, ව්‍යාපාර සමාජය, ව්‍යවසායකින් මේ රටේ ධන උත්පාදන ක්‍රියාවලියේ පෙරටුගාමින් අද අසරණ භාවයට පත් වෙලා සිටින මේ අලුත් අයවැය තුළ අපිට හදන්න වෙනවා අනිවාර්යෙන්ම අලුත් පැකේජයක්, අලුත් අයවැයක්, අලුත් සහන වැඩපිළිවෙලා. ඉතින් මම මෙන්න මේ ප්‍රධාන යෝජනා 9 අපි සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ හැටියට ඉදිරිපත් කරනවා. ක්‍රියාත්මක කර යුතු ප්‍රධාන යෝජනා හැටියට විශේෂයෙන්ම ගරු කතානායකතුමා මම සඳහන් කරන්න කැමති, අපිට තියෙනවා මැයි මාසේ ඇමරිකානු ඩොලර් බිලියන, දල වශයෙන් මම කියන්නේ බිලියන 1.3ක්, ඒ කියන්නේ ඩොලර් මිලියන 1315ක් දල වශයෙන් ඒෂියන් ක්ලියරින් යුනියන් එක හරහා මේල් කල්තපපු දෙයක් අපේ ඉන්දියාවෙන් ඉල්ලීමක් පරිදි ඒව ආපහු සේවාකරණයට ලක් වෙනව මැයි මාසේ. මේක අපි කොහොම හරි තාවකාලිකව අත්හිටව ගන්නට ඕන. ඒ වගේම තවත් SLDB ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් තිබෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 310කට ආසන්න ප්‍රමාණයක්. ඒකත් මැයි මාසේ ගෙවන්නට ඕන. ඒවා ගෙවන එකත් අපිට තාවකාලිකව අත්හිටුවා ගන්නට අපි කටයුතු කරන්නට ඕන. දැන් ඒ තමයි විශේෂයෙන්ම අපේ ආර්ථික වැඩපිළිවෙල, අපේ ආර්ථික යෝජනා. බොහොම පැහැදිලිව කියන්නට ඕන, අපි සූදානම්
රජයට බැරි නම් ඒ වගකීම පාර ගන්න. හැබැයි ඒ වගකීම පාර ගන්නකොට අත් දෙක පිටිපස්සේ බැඳලා කකුල් දෙක හිර කරලා තාඩන පීඩනස්සේ රටක් ඉදිරියට ගෙන යන්නට බෑ. එහෙනම් අපි යෝජනා කරනවා මේ අවස්ථාවේ යම් යම් දේශපාලන ප්‍රතිසංස්කරණ යම් යම් දේශපාලන තීන්දුව తీරන යම් යම් ව්‍යවස්ථාමය වෙනස්කම් බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න ඕන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ඒ වෙනුවට විධායකයේ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ අතර බලය බෙදීම සංවරණ සහ තුලන checks and balances system making constitutional democracy එක ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන වැඩසටහනකට අපි යන්න සිද්ධ වෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ඇත්ත වශයෙන්ම ඒ තනතුරත් සමග මේ ගමනත් සමග මේ ජනාධිපතිවරයාත් සමග ඇත්ත වශයෙන්ම 20 වෙනි සංශෝධනයත් සමග හිතන්නවත් බෑ අපිට වෙනත් විකල්ප රජයක් දිහා ඒක තමයි ඇත්ත කතාව ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා වහාම ස්ථාපනය කරන්නට මේ උත්තරීතර සභාව මේ දුෂ්කර අවස්ථාවේ අපි කෙසේ හෝ කරන්නට ඕන. ගරු කථානායකතුමනි බොහොම පැහැදිලිව කිව යුතුයි නැවත නැවතත් කියනවා කියලා හිතන්න එපා වර්තමාන ජනාධිපතිවරයාත් සමග අපට විකල්ප ගමනක් නැහැ. එතුමත් එක්ක එකතු වෙලා කරන ආණ්ඩුවක් පිළිබඳව අපිට විශ්වාසයක් නැහැ. විශේෂයෙන්ම එතුමා විතරක් නෙවෙයි විධායක ජනාධිපති ක්‍රමයත් සහ මුලින්ම අහෝසි විය යුතුමයි. විශේෂයෙන්ම ඒ රාජපක්ෂ පවුලට සම්බන්ධ සියලු දෙනාගෙන් බැහැරව යම් ඉදිරි ක්‍රියාදාමයක් ගැන හිතනවා නම් අන්න එතනදී අපි සූදානම් යම් කිසි සාකච්ඡාවකට ප්‍රවේශ වෙලා යා යුතු ප්‍රසස්තම ප්‍රජාතන්ත්‍රවාදීව ගමන ක්‍රියාත්මක කරන්නට අපිට හිතන්නට පුළුවන්. ගරු කථානායකතුමනි විශේෂයෙන්ම මේ කාරණාවත් සමග මට අවස්ථාවක් ලබා දෙන්න ඇත්තටම රටත් ජනතාවත් අසීමිත අසහනයකට මුහුණ දෙන මොහොතක්. ජනතාව පීඩණයට ලක් වෙලා සිටින එක තමයි මාර්ගවල අද අසීමිත ලෙස උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙන්නේ කොටසක් දේශපාලන නායකත්වයකින් ක්‍රියාත්මක වෙනවා. තවත් විශාල කොට්ටාසයක් ස්වකීය තැමැත්තෙන් සිවිල් සමාජය තමන්ගේම නිර්මාණයක් තුළ මහපාරට ඇවිල්ලා තියෙනවා. ඒ අයගේ තේමාව මේ ජනාධිපතිවරයාත් සමග මේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන්න බෑ ඒක පිළිගන්නේ නැහැයි කියන එක. ඉතින් එළියේ තත්ත්වයක් එහෙම තියෙනකොට මේක ඇතුලේ විකෘති භාවයක් වෙන්න බෑනේ. එළියේ තියෙන තත්ත්වය මේ ඇතුලේ නියෝජනය වෙන්නට ඕන. මම දන්නේ අපේ ප්‍රතිපක්ෂ පාර්ශ්වය ගැන සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය අපි නියෝජනය කරන්නේ මහ පොළවේ එළියේ යථාර්ථයයි කියන එක මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව කියන්නට ඕන. ගරු කථානායකතුමනි විකල්ප ගැන ලොකුවට කතා කරමු. විකල්ප ගැන සාකච්ඡා කරන එක කිසි වරදක් නැහැ. භාරකාර ආණ්ඩු කියනවා, අන්තර්කාලීන ආණ්ඩු කියනවා, తాවකාලික ආණ්ඩු කියනවා. හැබැයි මේ හැම ආණ්ඩුවකටම ඉදිරියට යන්න පුළුවන්ද මේ විධායක ජනාධිපති ක්‍රමය තුල? මේ වර්තමාන විධායක ජනාධිපතිවරයා මේ තනතුරේ ඉන්න තාක්කල් එහෙම ගමනකට යන්න පුළුවන්ද? 20 වෙනි සංශෝධනය තුල නිර්මාණය වෙලා තිබෙන්නේ නිකං විධායක ජනාධිපතිවරයෙක් නෙවෙයි සුපිරි විධායක ජනාධිපතිවරයෙක්. සුපිරි බලතල තිබෙන සුපිරි විධායක ජනාධිපතිවරයෙක් යටතේ මට තිබෙනවා ප්‍රශ්නයක්. භාරකාර ආණ්ඩු කරන්න පුළුවන්ද, අන්තර්කාලීන ආණ්ඩු කරන්න පුළුවන්ද, తాවකාලික ආණ්ඩු කරන්න පුළුවන්ද කියන එක මට තියෙනවා ගැටලුවක්. ඒක මම හිතනවා අපි එවන් දෙයකට එකඟ වුණොත් අන්න එතන තමයි ද්‍රෝහිකම්. අපි සූදානම් නැහැ ඒ ද්‍රෝහිකම් කරන්න. අපි සූදානම් නැහැ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු ජාතික නායකත්වයක් එක්ක අත්වැල් බැඳගෙන තවදුරටත් මේ රටේ ගොවියා, ධීවරයා, කම්කරුවා, දුප්පතා, මධ්‍යම පාන්තිකයා
ඒවගේම සුළුහා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවා ව්‍යවසායකය කර්මාන්ත ශේෂ්ත්‍රයේ සීලු දෙනා ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වා ඉහළ සිට පහළ දක්වා මිනිසුන්ගේ ජනමතයට විරුද්ධව අපි සූදානම් නැහැ දේශපාලන ඩීල් දාන්න. ඒ දේශපාලන ඩීල් සංස්කෘතියට අපි කිසිසේත්ම සූදානම් නැහැ. අපි බොහොම පැහැදිලිව කියන්නට ඕන ගෑස් පෝලිමේ ඩීසල් පෝලිමේ පෙට්‍රල් පෝලිමේ භූමිතෙල් පෝලිමේ කිරිපිටි පෝලිමේ හාල් පෝලිමේ සීනි පෝලිමේ පරිප්පු පෝලිමේ ඉන්න ඒ ජනතාවගේ හදවතේ කැකෑරෙන දුක කඳුල වේදනාව අපි පවිත්‍රතාවයකින් තුලව අපිරිසිදු කරගන්නේ නැතුව නිර්මලව අපි නියෝජනය කරනවා මොනම හේතුවකටවත් අපි සැප කරන රටේ ලක්ෂ දෙසිය විස්ස දුක්කත භාවතයට පත් කරන ඒ දේශපාලන ගිවිසුම් වලට සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය නැතයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම රටම කියනවා ගරු කතානායකතුමනි අවස්ථාවාදී දේශපාලන එපා. තමන් ගැන හිතන දේශපාලන එපා. පෝලිම් වල ඉඳගෙන ඒ ඉන්න ජනතාව කියන දේ අපි සවන් දෙන්නට ඕන. ඒගොල්ලෝ කියනවා ඩීල් දේශපාලන එපා. තනතුරු දේශපාලන එපා. බඩ ගෝස්තරවාදී දේශපාලන එපා. බලතණ්හා දේශපාලන එපා. තව මොනවද කියන්නේ? හොරු රකින්න එපා. හොරුන්ගේ හොර සල්ලි ටික ආපහු ලංකාවට ගේන්න. පැන්ඩෝරා සල්ලි ටික ආපහු ලංකාවට ගේන්න. ඒ විතරක් නෙවෙයි. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් එක්ක දේශපාලන ඩීල් වලට ගිවිසුම් වලට යනවා. නෑ ගරු කතානායකතුමනි ඒකට අපි සූදානම් නැහැ. ඒක හොඳට අවබෝධ කරගන්න. මේක තමයි රටේ ජනමතය. මෙහෙම ජනතාව කියනකොට අපිට අහන්න සිද්ධ වෙනවා හොරුන් එක්ක මොන ආණ්ඩුද. මම කියනවා හැමෝම හදවතට තට්ටු කළ හෘද සාක්ෂියට එකඟව මේවා ගැන හිතලා බලන්න. සීනි හොරකම සුදුලූණු හොරකම පොල්තෙල් හොරකම යුගදනවි හොරකම පැන්ඩෝරා හොරකම පාස්කු ප්‍රහාරය මේවට ඇඟිලි දික් කර කර අපිට පුළුවන්ද එකට ඉඳගෙන ආණ්ඩු කරන්න? මේව ගැන හැමෝම හිතන්නට ඕන. මෙහෙම කරයි කියලා බඩු මිල අඩු වෙනවද? ගෑස් ටික අඩු මිලකට ලැබෙනවද? ඩීසල් පෙට්‍රල් කිරිපිටි හාල් පරිප්පු සීනි අඩු මිලකට ලැබෙනවද? හැමෝටම හෘද සාක්ෂියට එකඟව තීන්දු කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ගරු කතානායකතුමනි අපි සූදානම් නැහැ මහපාරේ ඉන්න මිනිස්සුන්ව මේ රටේ ජනතාව රවට්ටන්න. ඒ අයගේ දුක්ගින්න වේදනාව අපි අපිට තනතුරු වලට පරිවර්තනය කරගන්නට සූදානම් නැහැ. මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නට අපි සූදානම් නැහැ. මම කැමති මේ මොහොතේ මගේ ආත්ම ගරුත්වයත් කොන්දත් කශේරුකාවත් කෙලින් තියාගෙන මේ කාරණාව කියන්න. ගරු කතානායකතුමනි ප්‍රතිපත්ති රකින්න මම තනතුරේ ඉන්නත් සූදානම්, තනතුරෙන් යන්නත් සූදානම්, දේශපාලනෙන් විශ්‍රාම යන්නත් සූදානම්. ඒ ඔක්කොටම මම ලෑස්ති. ඒකේ කිසි ගැටලුවක් නැහැ. මේවා ඇහෙන අය හොඳින් අහගත්තට කමකුත් නැහැ. හැමෝටම ඇහෙන්නයි කියන්නේ ලක්ෂ 220ට. ඉන්නත් සූදානම්, කියනවනම් යන්නත් සූදානම්, විශ්‍රාම යන්නත් සූදානම්. හැබැයි හොරු එක්ක වාඩි වෙලා හොර ගිවිසුම් වලට නම් සූදානම් නැත. බොහෝ පැහැදිලිව කියන්න ඕන. මම ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව කියන්න කැමති ඔබතුමාට. ඔබතුමා දන්නවා හොඳින් මේ රටේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් වුණා. දින 52 කුමන්ත්‍රණය. ඒ දින 52 කුමන්ත්‍රණ කාලවකවානුවේදී මගේ මතකෙන් මං කියන්නේ ඔක්තෝබර් 26ට පෙර 10 වතාවක් මට අගමැති වෙන්න ගියා. ඒකෙන් පස්සේ 61 වතාවක් යෝජනාව අගමැති වෙන්න කියලා. මම කවදාවත්
එවකට ඒ නායකත්වයට මම ද්‍රෝහි වුණේ නැහැ. හැබැයි බොහොම කනගාටුයි මම මේක කියන්න. මම පළවෙනි වතාවට මේක මම කියලා. මට මතකයි මමත් ක්‍රිෂන්ත කුරේ මහත්මයාත් අරලියගහ මන්දිරේ ඉඳලා අපි ගියා පැජට් රෝඩ් නේද ඒකට කියන්නේ. අපේ හිටපු ජනාධිපතිතුමා හමු වෙන්න අගමැති වෙන්න නෙමෙයි. නිත්‍යානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව පත්තුණු අගමැතිවරය ප්‍රමුඛ ආණ්ඩුව ආරක්ෂා කරා. අරලියගහ මන්දිරේ ගිලියට බැස්ස විතරයි බ්‍රේකින් නිවුස් ගහනවා මෙන්න සජිත් යනවා හිටපු ජනාධිපතිත් එක්ක කුමන්ත්‍රණය කරා. ඒ නිසා විවිධාකාරයට අපි කරන කියන දේවල් විවිධ පුද්ගලින් විවිධාකාරයට අර්ථකථනය කරන්න පුළුවන්. කියන්නා කෙසේ කීවත් මම විශ්වාස කරනවා අසන්න බුද්ධිමත්ව මේ සියල්ලකටම ඇහුම් දෙන කාලය අද ප්‍රවේශ වෙලා තියෙනවා. ඉතින් මම පැහැදිලිව කියන්න කැමති ආණ්ඩුවට බැරි නම් කරන්න අපි සූදානම් නියමිත ක්‍රමවේදය තුළ ඒ වගකීම් බාරගන්න. අපි වගකීම් වලින් පැනලා යන්න සූදානම් නැහැ. හැබැයි ගරු කතානායකතුමනි මේ වගකීම් බාරගන්නකොට අපිට 20 වෙනි සංශෝධනයක් තියෙන්න බෑ. අපට විධායක ජනාධිපති ක්‍රමයක් තියෙන්න බෑ. එහෙම කරලා මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ කණ්ඩායම් එක්ක අපිට ආණ්ඩු කරනවායි කියලා හිතන්නවත් බෑ. ඒක තමයි මහ පොළොවේ යථාර්ථය. ඒක තමයි මහ පොළොවේ සත්‍යය. ඒ නිසා කවුරුත් වැරදි ආකාරයට මේවට අර්ථකථන දෙන්නේ නැතුව නිර්වචනය දෙන්නේ නැතුව පැහැදිලිව රට නොමග යවන්නේ නැතුව සත්‍ය ඇති සැටින් ප්‍රකාශ කරොත් වැදගත් කියලා මම කියන්න කැමතියි. ඒ වගේම මම කියන්න කැමතියි President appoints top trio to advise on debt restructuring. Dr. Indrajit Kumaraswamy, Professor Santa Devaraja, Dr. Shamini Kure, ara Mahabankwe adhipatithuma pat kara wage me teenduwat honda teenduwa. It's too late in the day. Me meka me pramada wedi me teenduwa gatteka. Namuth meka hari teenduwa. Meka honda teenduwa. E wage හරි දේවල් වෙනවනම් හොඳ දේවල් වෙනවනම් අපි සූදානම් උදව් කරන්න. හැබැයි මේක ඇතුලේ ආණ්ඩු පාර්ශ්වය කියනවනම් අද මහ පොළොවේ යථාර්ථය ජනාධිපතිවරයා ඉවත් වීම නොවේ කියලා ඔබතුමන්ලට මම නැවතත් වරක් කියනවා මහ ජනතාවට සවන් දෙන්න. ජනතාවගේ ඉල්ලීම මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ කණ්ඩායමම ඉවත් වෙන්නට ඕන. මේක තමයි ජනතාවගේ හඬ. ඒක තමයි ජනතාවගේ ඉල්ලුම. හැබැයි ජනතාවගේ ඉල්ලුම එකක් මේ වායු සමීකරණය කරපු කාමරය ඇතුළේ ඉඳගෙන කණ්ඩායමක් ඒකට ප්‍රතිවිරුද්ධව ගමන් කරන්නට උත්සාහ දරන. ඉතින් ගරු කතානායකතුමනි මේ අවස්ථාවේ මම දේශපාලන විචාරකෙක් පේන් කියන විචාරකයා කියලා තියෙනවා. Either lead, follow, or get out of the way. එක්කෝ නායකත්වය දෙන්න. එහෙ නැත්නම් අනුගාමික වෙන්න. එහෙම නැත්නම් කරුණා කරලා අයින් වෙන්න. ඉවත් වෙන්න. ජනමතයට සවන් දෙන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. මේ ක්‍රියාමාර්ග ඔබලා ගන්නෙ නැත්නම් අපිට සිද්ධ වෙනවා ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ගයකට විශ්වාස භංගයකට ප්‍රවේශ වෙන්න. ඒක බොහොම පැහැදිලි. ඒ තුල එල්ලා ඉන්න පොඩ්ඩක් බලාගෙන. ඔව් ඒක ගෙන්න. හරි හරි. නෑ මෙහෙමයි. මෙහෙමයි ගරු කතානායකතුමනි. මෙහෙමයි ගරු කතානායකතුමනි. ඒක ගෙන්න. ඉතින් ඒක ගෙන්න. ඒක දෙයක් කියනවා 225ට කරුණා කරලා ඔබතුමන්ලාගේ යුතුයකමක් තියෙනවා. මං හිතන ඔබතුමලා පැරෂූට් එකෙන් නෙවෙයි ආවේ මහජන මතයෙන් ආවේ. ඒකත් අමතක කරන්න හොඳ නැහැ. දැන් හැමෝටම අමතක වෙලා 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නු ජනාධිපතිවරයා 68 ලක්ෂයක් ඡන්දෙ දුන්නු ආණ්ඩුව ඒකත් සමහරකට අමතක වෙලා. එහෙනම් මතක තියාගන්න තමුන්නාන්සලා පැරෂූට් එකෙන් නෙවෙයි ආවේ.
ගහෙන් ගහෙන් කඩන් වැටුණා නෙමෙයි. තමුන්නාන්සේලාවේ ජනසම්මතවාදෙන් ප්‍රජාතන්ත්‍රවාදෙන් ඉතින් ආපහු තම තමන්ගේ ආසනවලට යන්න පුළුවන් වන ආකාරයට තීන්දුව తీරන ගන්න. ආපහු ජනතාවට මූණ දෙන්න පුළුවන් ආකාරයට තීන්දුව తీරන ගන්න. නැවතත් මම කියනවා දරු නෑ නෑ ලේවිල් නැහැ. මේ හොඳට මතක තියාගන්න. මේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය අපි රැක ගන්නට ඕන. අනිවාර්යෙන්ම මේ රටේ සිවිල් සමාජයේ සිවිල් පුරවැසියන් මහපාරකට දැහැලා තින්නේ ලේවිලක් ඇති කරන්න නෙවෙයි. තමුන්නාන්සලාගේ ගෝල බාලයෝ ඇන්ඩෝ බැට්ටෝ ගිහිල්ලා ලේවිලක් ඇති කරන්න කුපිත කරන්න පුළුවන්. ඒව කරනවා. මම කියනවා ඒ ඇත්තොන්ට කරුණා කරලා ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරන්න එපා. ලේවිලක් ඇති කරන්න මේ ආණ්ඩුවේ ඒජන්තවරුන්. මේ රටේ ජනතාව නෙවෙයි සිවිල් පුරවැසියන් නෙවෙයි. ඒ නිසා බොහොම පැහැදිලිව ආර්ථික මාර්ග සිටීමත් ලබා දුන්නා. දේශපාලන මාර්ග සිටීමත් ලබා දුන්නා. දෙයියන්ගේ නාමයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මේ ඉන්න විධායක ජනාධිපතිවරයාට මේ රටේ ජනමතයට සවන් දීලා ඉවත් වෙන්න මේ ආණ්ඩුවටත් ඉවත් වෙන්නයි කියලා ආයාචනා කරමින් නැවතත් කියනවා ගරු සභානායකතුමා ගරු සභානායකතුමා සභානායකතුමා either lead follow or get out of the way.